ඔයාලට මේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ රිවර්ස් ඇප්ලික් ටෙක්නික් එක. මේක ඇත්තටම ඇප්ලික් එකේ තව ක්‍රමයක්. මේක ගොඩක් පහසුවෙන් කරගන්න පුළුවන් එකක්. අපි බලමු මේක දැන් කොහොමද කරන්න කියලා. මේ රිවර්ස් ඇප්ලික් එකේදී අපිට අවශ්‍ය වෙන රෙදි කොටස් දෙකක්. ඒක ඔයාලා ගැළපෙන විදිහට තෝරගන්න ඕනේ. මොකද යට එකෙන් තමයි අපි කරන පින්තූරය උඩට ඉස්මතු වෙලා පෙනෙන්නේ. ඒ නිසා යටට දාන්න ඕනේ රෙදි කොටසේ වර්ණය මොකද්ද කියන එක ඔයාලා ඒ අනුව රූපය අනුව තීරණය කරන්න. මම මෙතන අඟල් 8යි 8 රෙදි කොටස් දෙකක් අරගෙන තියෙනවා. ඒකේ මම මේ අවශ්‍ය කරන රූපය ඇඳගෙන තියෙන්නේ. ඊට පස්සේ මේකේ යට රෙදි කොටසේ හොඳ පිට උඩ අතර තියන්න ඕනේ. මේකෙත් හොඳ පිට උඩ පැත්තට තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන හොඳ පිට නම් මේක කන පිට වෙන්න ඕනේ. මේ රෙදි කොටස මෙතෙන්ට ඇතුළට එළියට එන්න ඕනේ හොඳ පිටට. හරි, මෙතනත් හොඳ පිට, ඒතකොට මෙතනත් හොඳ පිට. ඊට පස්සේ මෙහෙම ගානට තියා ගන්න ඕනේ රෙදි කොටස් දෙක. දැන් තියාගෙන ඔයාලට පුළුවන් මෙහෙම අඟල් කාලක් දුරින් මහන්න මෙහෙමත් දාලා කරන්නත් පුළුවන් මේක. නමුත් මම එහෙම කරන්න නැතුව කරන්නේ. දැන් ඊට පස්සේ මේ රූපේ වටේට අපි අඟල් කාලක් ඇතුලෙන් හිටින විදිහට මෙහෙම කපා ගන්න ඕනේ. හරි, මේ වගේ අඟල් කාලක් තියෙන මේම සම්පූර්ණ රූපේ වටේටම මේ විදිහට අපි කපලා අයින් කර ගන්න ඕනේ. දැන් මේක වටේට මම කපලා තියෙන්නේ මේ අඟල් කාලක් ඉතුරු කරලා. ඊට පස්සේ අපි මේකේ මේ හැමතැනම පොඩි කට්ස් ටිකක් දාන්න ඕනේ මේ ඉර කැපෙන්නේ නැති වෙන්න මේ අඟල් කාල කොටස ඇතුලේ. මොකද එතකොට අපිට මේක මම ඊට පස්සේ නමනවා මෙහෙම ඇතුළට. ඒකට පහසුයි. එතකොට මේ කර්ව් එන තැන්වලදී හොඳ ලස්සනට නමා ගන්න පුළුවන්. ඒ නිසා මෙහෙම කට්ස් ටිකක් මේ හැමතැනටම දාගන්න ඕනේ. මේ වගේ දැන් මේකේ මම මේ කට්ස් දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේක උඩ ගානට තියා ගන්න ඕනේ. තියලා මේක එහෙම වෙන්නේ නැති වෙන්න ඕන නම් මෙහෙම පින්ස් ගහගත්තත් කමක් නැහැ. පස්සේ කරන්න තියෙන්නේ අපිට ඉන්දි කට්ටකට නූලක් දාලා අරගෙන මේකට මැච් වෙන කලයකින් ගන්න. ඊට පස්සේ මේක හිමීට අපි මෙහෙම නමන්න ඕනේ. මෙහෙම ඇතුළට නමන්න ඕනේ. ඒ අපි මේ ඉර ළඟ කියන්නේ අරංගල් කාල තමයි අපි ඇතුළට නමන්නේ. මේ විදිහට නමනවා. ඒ නමන ගමන්ම අපි මහගෙන යන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් අතේ මහන ස්ටිච් එක තියෙනනේ, ඒකෙන් මෙහෙම දැන් මේක මෙහෙම මහන්න තියෙන්නේ. ඒක වැඩිය පෙනෙන්නේ නැති වෙන්න ඉර ලොකුවට මහන්න නැතුව ඒ ලස්සන්ට ඒක මහගෙන යන්න ඕනේ. වටේටම ඒක තමයි කරන්න තියෙන්නේ.
curves ලස්සනට ගන්න ඕනේ නමලා මේ එක නිසා තමයි අර cuts දැම්මේ. එහෙම cuts දාපුවම අපිට ගන්නට නමා ගන්න පුළුවන් ලස්සනට. මොකද ඒක නැත්තම් අර කැතයි නේ ඒ නිසා මේ විදිහට සම්පූර්ණ මේ රූපෙම අපිට වටේම මේ කොම් මහන තමයි තියෙන්නේ. දැන් මේක මම සම්පූර්ණයෙන්ම මහලා ඉවරයි. දැන් මේ වගේ තමයි කරන්න ඕනේ. මේක ලේසි ඇත්තටම ඕනනම් ඔයගලන්ට පුළුවන් මේක අයිනේ මැෂින් එකේ දෙලිම මහගෙන යන්නත් පුළුවන්. හරි? ඔයාලට ඒ කැමති විදිය කරන්න පුළුවන්. යටට නමලා ලස්සන්ට මහගෙන යන්න. දැන් මේ වගේ එකක් ඔයාලට පුළුවන් කුෂන් කවර් එකට මේ වගේ දෙයකට කරන්න. දැන් මම ඔයාලට පෙන්නන්නම් මම ඒ වගේ කරපු එකක්. දැන් මෙතන මේ තියෙන මේ ඩිසයින් එකෙන් රිවර්ස් ඇප්ලික් එකෙන් කරපු එකක්. මේක ඇත්තටම කුෂන් එකකට මම කෙරුවේ. දැන් මේක මම එක එක විදිහට වෙනස් කරලා කරලා තියෙන්නේ. එතකොට මේක අනිත් එක මම මේ අයිනට කෝඩ් එකක් දැම්මා. කියන්නේ මහලා ඊට පස්සේ තව අර විසිතුරු කරන්න අවශ්‍ය නිසා මෙම ෂයින් වෙන කෝඩ් එකක් දාලා තියෙන්නේ. මේ විදිහට කරන්න පුළුවන්. ඔයගලන්ට කැමති විදිහට දැන් මේක රිවර්සප්ටික් එක ඉගෙන ගත්තට පස්සේ ඒක කැමති විදිහකට ඔයගලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. විශේෂයෙන් කුෂන් කවර් කරන්න ආසයි ඉන්නවා. මට කීපයක් එවලක් තිබුණා කරන්න කියලා කමෙන්ට්ස්. මේ ඔයගලන්ට මේක හොඳයි කුෂන් කවර් එකක් කරන්න. දැන් මම මෙතෙන්දී මේ හතරම එකතු කරලා මෙතනත් මම මේ ජොයින් එක වැහෙන්න විසිතුරු මෙහොන් ක්‍රමයක් දාලා තියෙන්නේ. එක එක ස්ටිච්චස් තියෙනවනේ ඒ විදිහට මේ අතේ කරලා තියෙන්නේ මේක සම්පූර්ණයෙන්ම. ඉතින් මේ විදිහට ඔයාලට දෙයක් කරන්න පුළුවන් හිතලා කරන්න. තව ඩිසයින් හොයලා බලන්න ඕනේ තරම් ඉන්ටර්නෙට් එකෙන් ඩිසයින්ස් හොයාගන්න පුළුවන්. එහෙම කළා මේ වගේ එකක් කරන්න බලන්න ඔයාලත් මේක කරලා. ලේසි ඇත්තටම ලේසි එච්චර අමාරුවක් නැහැ. මොකද ඇප්ලික් එකේ ක්‍රම කීපයක් තියෙනවා. මේක තව ක්‍රමයක් රිවර්ස් ඇප්ලික් එක. ඔයාලත් කරන්න බලන්න. කෙනෙකුට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඒ වගේමයි මගේ channel එකට තාම තවල subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එකත් එතනම තියෙන press කරන්න. ඒ වගේම මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් like එකක් දාලා share කරන්න. අපි ඉක්මනින්ම ඊළඟ වීඩියෝ එකකින් තාම වෙමු. ඔයාලට සුබ දවසක්. ස්තුතියි.